ඉදිරි මාස දෙක පුරා සුබ පලදෙන රාජයෝග තුනක්. මේ මස 19 වෙනිදැයි ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජයෝග රැල්ලක් ලග්න 12 කෙරෙහිම බලපානවා. මැයි මස 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන් මානවී නම් පංචමහා පුරුෂ යෝගයද ජුනි මස 1 වැනි දින සවස් යාමෙහි කුජ තම මූල ත්‍රිකෝණ රාශිය වූ මේෂ රාශියට පැමිණ ඍෂික යෝගයද ජුනි මස 14 වැනි සිකුරාදා රාත්‍රී කාලයේ බුද්ධ මිථුන රාශියට පැමිණ භද්‍රා යෝගයද යෙදෙනවා. මාලවී යෝගය මේ මස 19 වැනිදා සිට ජුනි මස 12 වැනි දින සවස් යාමය වනතුරු පවතින අතර ඒ වෘෂභ සිංහ වෘච්චික හා කුම්භ ලග්නවලින් එකී කාලය තුළ ජන්මලාභය ලබන දරු දැරියන්ගේ ජන්ම පත්‍රයන්හි පිහිටෙනවා. ඒ පිළිබඳ ජාතික රත්නාකරයේ සඳහන් වන්නේ මෙලෙසයි. මාලෙහි උපනුන් දිය කුට බඳු නීති කායික වැට කට යුතුයෙහි යෙදුමැති බෝකුට සත දෙනු මෙන් පන් හෙවත් කුජගේ රුජක යෝගය 2024 ජුලි මස 1 වැනිදා සවස් යාමයේ සිට ජුලි මස 12 වැනිදා සවස් වනතුරු යෙදෙනවා. මේ කාලය තුළ මේෂ කටක තුලා වෘචික හා මකර ලග්නවලින් උපත ලබන තරුවන්ගේ කේන්ද්‍ර වන මේ රුජක යෝගය පිහිටෙනවා. ජාතක රත්නාකරයෙහි ඒ පිළිබඳ මෙසේ දැක්වෙනවා. රුචකෙහි උපනුන් මද රත් පැහැවේති ඇඟ වෙර වීරිය සත රත් දනුමැති යහපත් පැවතුම දී මෙහි තුටු වේති රචෙකුට බඳු යස ඉසුරෙන් යුතු වේති. මේ යෝග බලය රඳා පවතින්නේ ඒ ඒ ජන්ම පත්‍රවල කේන්ද්‍රගතව හෙවත් 1, 4, 7, 10 යන ස්ථානවල මේ යෝග යෙදීමෙනි. භද්‍රා යෝගය යෙදෙන්නේ බුධ ග්‍රහයා මිථුන කන්‍යා රාශිවල ගමන් කරන කාලවලදී. ඒ අනුව එළඹෙන ජුනි මස 14 වැනි සිකුරාදා රාත්‍රී කාලයේ බුද්ධ මිථුන රාශියට පැමිණ ජුනි මස 29 වැනි ශනි දින දහවල් කාලය වනතුරු එහි ගමන් කරනු ලබනවා. මේ කාලය තුළ මිථුන කන්‍යා ධනු මීන රාශිවලින් උපත ලබන දරුවන්ගේ ජන්ම පත්‍රවල භද්‍රා යෝගය පිහිටෙනවා. මෙහි ඵල ලෙස ජාතක රත්නාකරයෙහි දැක්වෙන්නේ වන්දයෙහි උපනුන් බඹයක් උසබෙති දිවියකු බඳු මුව කච ගමනය සපිරුණු උරතල කලවා මහතෙති උඩගුවේ නිතරම පඳුනට සලකති බුදහුට හිමිරස කන්‍යා මිතුනිත් ලද අට දස සිව් සත්වන ලක්නෙත් තද බද බන්ද්‍රා යෝගින් උපනොත් විද සිව් සිරි සැපතින් සත දියුණත් යනුවෙනි මාලවේ රුචක භද්‍රා යන යෝග උපතේදී පිහිටන ජන්මේන්ට මෙම ලග්න 12ටම පොදවේ ගත් කල මේ කාල සීමාව සුබඵල අත්කර දෙන බවක් පෙන්නුම් කරනවා. සියලුම ලග්න හිමියන්ගේ ග්‍රහ බල දුබලතා අනුව ඔවුන්ට මේ යෝගවල බලපෑම යෙදෙනවා. විශේෂයෙන්ම මාලවී යෝගයෙන් විශේෂ අධ්‍යාපන දියුණුව ගෙනදෙන අතර කලා ශාස්ත්‍රීය දියුණුවද පිහිටෙනවා. එමෙන්ම මේ යෝගය නරකට පිහිටියහොත් සියල්ල අහිමි වී යෑමටද හැකියාව තිබෙනවා. රුචික යෝගයෙන් මේෂ වෘචික මකර ලග්න හිමියන්ට සුවිශේෂී ඵල ලැබෙන අතර සෙසු ලග්න හිමියන්ටද ග්‍රහ බල මත සුභ අසුභ ඵල උත්වනවා.
නිර්භීත බව බලවත් සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර මෙන්ම පුළුල් ඥානයක් මේ කාල සීමාවේදී ජන්මීන්ට අත්වනවා. භද්‍රා යෝගයෙන් ජන්මීන්ගේ ඥාන ශක්තිය වැඩිදියුණු වන කාල සීමාවක් ඇතිවන අතර ශිල්ප ශාස්ත්‍රය අතින් නිහලට යොමු වීමටත් යහපත් සමාජ මෙහෙවරකට අවතීර්ණ වීමටත් අවස්ථාව සැලසෙනවා.